2019 අවුරුද්ද අවසන් වීමත් සමගම මේ අපි ගත කරන්නේ 2020 අවුරුද්ද. ඉතින් අපි ජීවත් වන මේ ලෝකය තුළ අනාගතයේදී මොන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද? විද්‍යාඥයින් පිරිසක් කරපු පරීක්ෂණයකට අනුව හොයාගෙන තියෙනවා අනාගතයේදී ලෝකය තුළ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට හැකියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ 20 වන සියවසේට වඩා 21 වන සියවසේ තුළ මේ ලෝකයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හැකියාවක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.8කින් හෝ සෙල්සියස් අංශක 4කින් ඉහළ යාමට හැකියාවක් තියෙනවා මේ ලෝකයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය. ඒගේ ෆැරන්හයිට් වලින් කිව්වොත් ෆැරන්හයිට් අංශක 3.2ක් හෝ ෆැරන්හයිට් අංශක 7.2ක්. ඒත් එක්කම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යනකොට එක එක විදිහේ පාරිසරික විපර්යාස සිද්ධ වෙන්න පුළුවන් කියලත් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මේ පෘථිවියේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් වැඩි වෙනවා. ඉතින් එතනින් එහාට මොනවද සිද්ධ වෙන්නේ කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි මේ ලෝකයේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක පුංචි ප්‍රමාණයකින් ඉහළ ගියත් එක එක විදිහේ විපර්යාස, කාලගුණික විපර්යාස, දේශගුණික විපර්යාස සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වර්ෂාපතනය වෙනස් වීමට හැකියාවක් තියෙනවා කියලා විද්‍යාඥයින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා ජල චක්‍රය වෙනස් වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් ජල චක්‍රය වේගවත් වෙන්න පුළුවන්. ඒ අනුව සාමාන්‍ය වර්ෂාපතනය 3%කින් හෝ 5%කින් වැඩි වීමට හැකියාවක් තියෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් සාමාන්‍ය වර්ෂාපතනය අවම වශයෙන් 1%කිනුත් උපරිම වශයෙන් 8%කිනුත් වෙනස් වීමට හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ තවත් ප්‍රතිඵලයක් විදිහට හිම සහ අයිස් දියවීම හඳුන්වන්නත් පුළුවන්. කොහොමත් සාමාන්‍ය දේශගුණයේ උණුසුම් වෙනකොට හිම සහ අයිස් කඳු දියවීමට පටන් ගන්නවා. ඒ වගේම 21 වන සියවසේදී ආක්ටික් හා ඇන්ටාක්ටිකාවේ සාගරයේ පාවෙන මුහුදු අයිස්වල ප්‍රමාණය තරමක් අඩු වීමට හැකියාවක් තියෙනවා. නිශ්චිත වශයෙන්ම කොච්චර ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්ද කියලා කියන්න බැරි වුණත් සැලකිය යුතු ප්‍රමාණයකින් මේක අඩු වීමට හැකියාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතනින් එහාට ගියහම මුහුදු මට්ටම ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. මොකද ග්ලැසියර් හා අයිස් තට්ටු දියවලා ඒව සාගරයට එකතු වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම සාගරයේ ජල මට්ටම ඉහළ යනවා. 20 වන සියවසේදී මුහුදු මට්ටමේ ජලය සෙන්ටිමීටර 10ත් සෙන්ටිමීටර 20ත් අතර ප්‍රමාණයක් ඉහළ නැංවෙලා තියෙනවා. ඒත් එක්කම 2100 අවුරුද්ද වෙනකොට මුහුදු මට්ටම සෙන්ටිමීටර 20ත් සෙන්ටිමීටර 50ත් අතර ඉහළ යාමක් සිද්ධ විය හැකියි කියලා සඳහන් වෙනවා. එතනින් එහාට ගියාම ආම්ලික සාගර ජලය නිර්මාණය වීමටත් හැකියාවක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් මුහුදු ජලයත් එක්ක සංයෝජනය වුණාම දුර්වල කාබනික් අම්ලය නිර්මාණය වෙනවා. ඉතින් මේ කාබනික් අම්ලය සාගරය තුළ නිර්මාණය වුණාට පස්සේ සාගරය තුළ ජීවත් වන ජලජ ජීවීන්ටත් එක ප්‍රශ්නයක් වීමට හැකියාවක් තියෙනවා. ඊටත් අමතරව කාලගුණයේ දැඩි වෙනස් වීමක් සිදුවීමට හැකියාවක් තියෙනවා. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට කුණාටු සුලිසුලන්, ඒ වගේම නිවර්තන සුලිසුලන් වගේ කාලගුණික විපර්යාස සිදුවීමට හැකියාවක් තියෙනවා. කොහොම වුණත් අනාගතයේදී ලෝකය තුළ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යනවා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම මිනිස්සුන්ටත් බලපානවා. මේක ලෝකයේ ජීවත් වන එක මිනිසෙක්ට විතරක් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේක සම්පූර්ණ පෘථිවියේම සිද්ධ වෙන උෂ්ණත්වයේ වෙනස් වීමක්. ඉතින් අපි පුළුවන් තරම් පරිසරයට ආදරය කරන ගමන් තාක්ෂණයත් එක්ක ගමන් කරොත් මේ දේවල් සිද්ධ වෙන එක යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. මොකද ලෝකය තුළ ගස් කපන දේවල් වගේ දිගින් දිගටම සිද්ධ වුණොත් අපිට ජලය කියන දේ අහිමි වෙලා යනවා. ඒත් එක්කම අනාගතයේ පෘථිවිය තුළ ගෝලීය උෂ්ණත්වය වැඩි වුණාම ඒක අපිට තවත් දරා ගන්න බැරි දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පරිසරය සුරකින ගමන් අපි ජීවත් වෙන්න වග බලා ගත්තොත් මේ හැම දෙයක්ම අපිට निराකරණය කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහසක් අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.